දුලපුතාලා හැමෝමම ස්ටඩි විත් මාෂා YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. එතකොට අද වීඩියෝ එකෙන් අපි මේන්ලි ફોકસ කරනවා පුතේ කොහොමද ෆොරින් කී එක පාවිච්චි කරන්නේ. ඒ වගේම ෆොරින් කී එක කියන්නේ මොකද්ද? ෆොරින් කී එකක් ඕගලන් ටේබල් එකක් දුන්නම කොහොමද හොයාගන්නේ? මේ දේවල් ටික තමයි අද ලෙසන් එකේ අපි කවර් කරන්නේ. රයිට්. එතකොට අද ලෙසන් එක අර කිව්වත් වගේ අපේ ෆොරින් කී නේද? හරි ඉතින් එදා ප්‍රයිමරි කී වීඩියෝ එක මේ වෙද්දි බලලා තියෙන්න ඕනේ මොකද මේ ප්‍රයිමරි කී එකත් එක්ක පොඩ්ඩක් විතර කනෙක්ට් වෙනවා මගේ මේ අද කියලා දෙන්න යන ෆොරින් කී එක. ඉතින් කරුණා කරලා දරුවනේ ඒ පාඩම බලලා නැත්නම් ප්‍රයිමරි කී ගැන අදහසක් නැත්නම් ෆොරින් කී ලෙසන් එක බලන්න යන්න එපා. ඒක බලලා ඊට පස්සේ අපි මේ ලෙසන් එක බලමු. හරි රයිට්. එතකොට අද ෆොරින් කී ලෙසන් එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මොකද්ද මේ ෆොරින් කී එක? කොහොමද ෆොරින් කී එක ටේබල් එකක් ඇතුලේ හොයාගන්නේ? ඒ වගේම තමයි ප්‍රයිමරි කී එකේ වගේම ෆොරින් කී එකෙත් ෆීචර්ස් තුනක්. ප්‍රයිමරි කී එකේ නම් දෙකයිනේ. ෆොරින් කී එකේ ෆීචර්ස් තුනක් තියෙනවා. අන්නේ ෆීචර්ස් තුන කොහොමද අඳුරගන්නේ? ඒ වගේම එක මතක තියාගන්නේ කොහොමද? මොනවාද කියලා තමයි අද අපේ ලෙසන් එකෙන් අපි කතා කරන්න යන මේන් කරුඩු තුන. හරි එදා වගේම ලේසි ටේබල් එකක් අපිට අග්ගාලා ඇඳගන්න. බලන්නකෝ මම මොකද කරන්න කියලා. මුලින්ම මම එදා ඇඳපු ස්ටුඩන්ට් ටේබල් එකම අදත් ඇඳගන්නවා. මම මේකට දානවා ස්ටුඩන්ට් ටේබල්. හොඳට මතක තියාගන්න ටේබල් එකක් අඳිනවා නම් අනිවාර්යයෙන්ම ඒක උඩින් ටේබල් එකේ නේම් එක මෙන්ෂන් කරන්න. නැත්නම් අපි දන්නේ නැහැ උගලන් මොනවද මේ අඳින්නේ ඇඳලා තියෙන්නේ කියලා. නේද? ඒක මතක තියාගන්න. ඒ වගේම තමයි පළවෙනි කොලම් එක මට මතක විදිහට අපි ගත්තේ ස්ටුඩන්ට් ID. මම ගන්නවා STID කියලා. ඊළඟට අපි ගන්නවා ස්ටුඩන්ට් නේම් එක. ආයිමත් ස්ටුඩන්ට් ටෙලිෆෝන් නම්බර් එක දා අපි ගත්තා. රයිට්. ඒ වගේම අද මම්මගේ ටේබල් එකට පොඩි දෙයක් අලුතෙන් ඇඩ් කරනවා. බලන්නකෝ ඒ මොකද්ද කියලා. ඒ වගේම තමයි මම තවත් අලුත් ටේබල් එකක් අද පල්ලෙහින් ඇඳ ගන්නවා. මේ තමයි පේරන්ට් ටේබල් එක. එතකොට මගේ ස්ටුඩන්ට් ටේබල් එකෙන් පුතේ මම දාන්නේ ස්ටුඩන්ට්ස් ගැන ඩීටේල්ස්. පේරන්ට් ටේබල් එකෙන් මම දාන්නේ මේ ස්ටුඩන්ට්ස් ලාගේ දෙමව්පියෝ ගැන තියෙන ඩීටේල්ස් ටික විතරයි. බලන්න මම කොහොමද මේ දෙක ලින්ක් කරන්නේ කියලා. පේරන්ට් ටේබල් එකට මම දානවා PID. ඒ කියන්නේ පේරන්ට් ID, පේරන්ට් නේම්, මේ පේරන්ගේ ළමයාගේ ග්‍රේඩ් එක. ඒ වගේම මම මෙතන තියෙන ස්ටුඩන්ට් ID එක අරගෙන මෙතනට දානවා. රයිට්. හරි. දැන් මම මේ කියන කතා ටික හොඳට පැහැදිලිව අහගෙන ඉන්න. මොකද මේ කියන දේවල් ටික හරියට අහගත්තේ නැත්නම් ෆොරින් කී කියන එක නම් හොයන්න හම්බ වෙන්නේ. ෆොරින් කී එක ඇත්තටම වෙන රටකින් අපේ ලංකාවට එන ෆොරින කෙනෙක් වගේම තමයි. ෆොරින කියන්නේ පිටනේ නේද? එහෙනම් ෆොරින ෆොරිනම තමයි. අපි යාට කියන්නේ නැහැනේ කවදාවත් මේ ලංකාවේ ෆොරින කෙනෙක් කියලා. ෆොරින් කන්ට්‍රි එකකින් ආව නිසා තමයි යාට ෆොරින කියලා කිව්වේ. එහෙනම් මේ ෆොරින් කී කියන එකත් පුතේ පිටින් ඇවිල්ලා අපි ගාව ඉන්න එක්කෙනෙක් වෙන්න ඕනේ. හරි බලන්නකෝ මේ කතාව මොකද්ද කියලා. දැන් ඔයාලෝ ගෙදර ඉන්න ගමන්ම මට කියන්න මොකද්ද ස්ටුඩන්ට් ටේබල් එකේයි පේරන්ට් ටේබල් එකේයි අපිට ගන්න පුළුවන් හොඳම ප්‍රයිමරි කීස් දෙක. දැන් මං ගිය සතියේ කියලා දුන්නා. මං හිතනවා හරි උත්තරේ ඔයගලන් ගෙදරින් දෙන්න ඇති කියලා. ස්ටුඩන්ට් ටේබල් එකේ ඉන්න ප්‍රයිමරි කී එක වෙන්නේ මෙන්න මෙයාගේ ස්ටුඩන්ට් ID එක. මොකද ඒක තමයි තියෙන යුනික්ම ෆීල්ඩ් එක. පේරන්ට් ටේබල් එකේ ඉන්න යුනික්ම ෆීල්ඩ් එක තමයි පුතා පේරන්ට් ID එක. නේද? එහෙනම් මං ඒ දෙන්නව තනීරකින් අන්ඩර්ලයින් කරගත්තා. මම රෙඩ් වලින් දැම්මේ ඔයගලන්ට තේරෙන්න. ඔයගොල්ලෝ රෙඩ් වලින් අන්ඩර්ලයින් කරන්න යන්න එපා. හොඳද? මම තනීරකින් අන්ඩර්ලයින් කරපු නිසා මේක තමයි ඔයගලන්ගේ ප්‍රයිමරි කී එක. දැන් බලන්න පුතේ මේ ඔයගලන්ගේ ප්‍රයිමරි කී එක වෙනත් ටේබල් එකක්. ඔයගලන් ගාව තිබ්බ මේ ස්ටුඩන්ට් ID කියන ප්‍රයිමරි කී එක පේරන්ට් ටේබල් කියන වෙන ටේබල් එකක් එයාගේ ටේබල් එක හදද්දි පාවිච්චි කරලා තියෙනවා. ආයිත් අහගන්න පේරන්ට් ටේබල් එක හදද්දි මෙයා අනුන්ගේ ප්‍රයිමරි කී එකක් මෙයාගේ වගේ මෙන්න මෙතන දාගෙන තියෙනවා. හරිද? අන්න එහෙනම් මම අර ෆොරිනගේ කතාව කියද්දි වගේ අනුන්ගෙන් ගත්තු ප්‍රයිමරි කී එකක් අපේ ටේබල් එක හදද්දි අපි පාවිච්චි කරනවා නම් අපි යාට කියනවා පුතා අපේ ෆොරින් කී එක කියලා. හරි ආයිත් අහගන්න අපේ ටේබල් එක හදද්දි අනුන්ගෙන් ගත්තු ප්‍රයිමරි කී එකක් පාවිච්චි කරනවා නම්
අපි එයාට කියනවා කවුරු කියලාද ෆොරින් කී කියලා. එහෙනම් හොඳට මතක තියාගන්න ඔයාලගේ මෙන්න මේ parent table එකේ ඉන්න student ID එක මෙයාගේ ෆොරින් කී එක වෙනවා. ඉතින් exam එකේදී හොඳට මතක තියාගන්න answer කරද්දී හැමතිස්සෙම table name එකත් එක්ක mention කරන්න. ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ නිකන් හරි කිව්වොත් student ID කියලා student ID කියන එක කොහෙද තැන් දෙකක ඉන්නවා අපි දන්නේ නැහැ. මේ ළමයා කොයි තැන ඉන්න student ID එක ගැනද කියන්නේ කියලා. ඒක නිසා foreign key හැවුවොත් ඕගොල්ලන් කියන්න ඕනේ student ID in parent table. student table එකේ primary key එක හැවුවොත් ඕගොල්ලන් කියන්න ඕනේ student ID in student table. හා කරුණා කරලා පැහැදිලිව ඔය points ඕගොල්ලන්ගේ ඔළුවට දාගන්න. හරි? ඉතින් දැන් ඕගොල්ලන් දන්නවා කොහොමද foreign key එකක් table එකදී හදන්නේ. ඒ වගේම මොකද්ද මේ foreign key එක කියන්නේ. तब एक कारण इतना फीचर्स तूना टीचर कथा करें सामान्यपुते फॉरेन की फीचर्स तूना हर प्राइमरी की वाड़ा वेडी मुकद फॉरेन की स्पेशल फॉरेन की टेबल्स देखकर दम्मा में फॉरेन की विसी ए अदाल टेबल्स देख एककट एक कनेक्ट करना मे बल स्टूडेंट टेबल पेरेंट टेबल कनेक्ट वेलाप तग्गल पेरेंट टेबल बलागा पुलवा कौद मे पेरेंट की लमया के मेन मे वगे फॉरेन की दम वेने नार्मल तिब टेबल इकट कनेक्ट वेना कनेक्शन कदन पुलवा एक्म की तमाय अपे फॉरेन की तमाय पलवी फीचर इवागेम तमाइपते वाले फॉरेन की डीटेल दनगा ඔයාලට වෙනවා එයාගේ ඔරිජිනල් ටේබල් එකට යන්න. උදාහරණයක් විදියට ඔගොල්ලෝ හිතන්න ඔගොල්ලන් මේ අදාළ පේරන්ගේ ළමයාව හොයාගත්තා. දැන් ඔයාලට හොයන්න ඕනේ මේ ළමයා කවුද කියලා නේද? එතකොට මේ ළමයා කවුද කියලා ඔයාට පේරන් ටේබල් එකෙන් හොයන්න බෑනේ. ඔයා යන්න ඕනේ ඔරිජිනල් ටේබල් එක. ඒ කියන්නේ ඔයාගේ ස්ටුඩන්ට් ටේබල් එක. හරිද? එහෙනම් මතක තියාගන්න ඒක තමයි එයාගේ සෙකන්ඩ් ෆීචර් එක. රයිට්. අපි බලමු මොකද තුන්වෙනි වැදගත්ම ෆීචර් එක කියලා. ළමයි තුන්වෙනි වැදගත්ම ෆීචර් එක තමයි මම කලින් ඔයගලන්ට කිව්වා අනිවාර්යෙන්ම ඔයාගේ ෆොරින් කී එක තවත් ටේබල් එකක ප්‍රයිමරි කී එකක් වෙන්න ඕනේ. හරිද? අයිතහ ගන්න ඔයාගේ මේ ෆොරින් කී එක ඔයා පාවිච්චි කරපු ඔයා හොයාගත්තු ෆොරින් කී එක තවත් ටේබල් එකක ප්‍රයිමරි කී එකක් වෙන්න ඕනේ. නැත්තම් මෙයා ෆොරින් කී වෙන්න බෑ. හරිද? राइट इतनी मैं हितना अद कोटसात उगलांट गोटा खुंदर पहदिल उनाकला देंगवेत्ती उगलांगे ओलू अट खारुन तुना गीहिं तीन मुखार्द फॉरेन की कियानी फॉरेन की एक कोहमद आगे टेबल लेके अभी होया गाती कोहमद एक आंसर कराने पेपर के दी इवागे मत मई फाइनली अभी देंग कथा करा फॉरेन की गे एतुले तीन मेन फीचर्स तुन राइट इतनी मैं हितना मैं खारुन गोटा खोली पहदिल वेन्ना तिकेल ඉතින් මම හිතනවා අද අපි මේ කරපු කොටස පුතාලට ගොඩාක් හොඳට පැහැදිලි වෙන්න ඇති කියලා. ඉතින් මම මේ කරන එක්සැම්පල් එක මතම ඩිපෙන්ඩ් වෙන්න එපා. ඕගලන්ට පුළුවන් තවත් වැඩි විස්තර මේ දේවල් ගැන හොයන්න. ඕගලන්ට ඉන්ටර්නෙට් සර්ච් කරන්න පුළුවන්. මේ වගේ ෆැසිලිටීස් ඕගලන්ට ඕන තරම් තියෙනවා. ඉතින් හැමතිස්සම එක්සැම්පල්ස් හොය හොය, පාස් පේපර්ස් හොය හොය මේකට රිලේට් වෙන ක්වෙස්චන්ස් කරලා බලන්න. ඕගලන්ට තවත් ඕගලන්ගේ නොලෙජ් එක ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. राइट इत मे वगेम तवा वीडियो का करगे अभी इलाग दवसे तेनवा इतका वाला हेमोम परीसमें उगला हेमोटम सुबह दवसा।